जीविस राजनायक समुलो लबन अक्टूबर मस सह तीस दिन इताली रोम अगनूर दीपवत्रीमट नियमित अतर ईट समकामी जीविस अंतरागमिक संसदे पवत्रेरवा इताली संचारेग निरतवसीटिन अग्रमाति महिंद राजपक्ष महता ये बोलोन्या हीदी आरंभवु जीविस अंतरागमिक समुलो संदहा सहभागिवीमट पेमिनिया එලෙස පැමිණෙන අවස්ථාවේදී බොලොඤ්ඤාහි ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්ුණේ එරට සිටින ශ්‍රී ලාංකිකින් පිරිසකගේ සහභාගීත්වයෙන්. එම එක් උද්ඝෝෂණයක් පැවැත්ුණේ වත්මන් රජය පාස්කු ප්‍රහාරය යටගැසීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට චෝදනා කරමින්. කෙසේ වුවත් එම උද්ඝෝෂණයට විරෝධය පළ කරමින් තවත් ශ්‍රී ලාංකිකින් පිරිසක් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා. ඊයේ අරමුණු ජීවිස අන්තරාගමික හා සංස්කෘතික සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වනු ලැබුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. जीविस अंतरागमिक समुलवामतमिन अगमतिवरया प्रकाश कले संस्कृति नतर सामय आगमतर अवबोधयन तेमावन्नोसे मेम समुलवामतीमट लभीम सतुटट करुणाक् बवाय मगे रटवन श्रीलंकावट दकुनु आसियावे भूगोलीय कलापयटत् मेम संसदीय तेमाव अदालवीम निसा मेम अवस्थाव वडात् अगय करन बव पेवसु श्रीलंका अग्रामातिवरया दकुनु आसियानु कलापे जनवार्गिक आगमिक हा सांस्कृतिक विविधत्वयन् पिलिबंदव अदहस् पल कला आर्थिक देशपालन समाजीय अरमु साक्षात्कर गणीमेदी बोहो सैन अपगे अनागत रंधापवतुनिये एग्जातियक्वशीन सिद्धुवने एकमुतुकम सहजीवनीय मत बवाय श्रीलंका ग्रामातिवरया मेहदी अवधारणे कले अंतवादी हा मतवाद सह एहा बेंदुनु प्रचंडात्वे युगे बरपतलम अभियोगे बव प्रकाश कल अग्रामाति महिंद राजपक्ष महता मीट विसि वसरकट पेर अमेरिकावट एल्लवु दरुणु त्रास्त्र प्रहारये खेदजनक सिदुवीम पिलिबदवद सिहिपात् कला कोविड-19 අර්බුදය විවිධ ආගම් ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ත මානව වර්ගයාටම මාරාන්තික පහරක් ඉන්නෙල්ල කරන බව සඳහන් කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ වසංගතයෙන් බේරී නැවත අප ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවයි. කොවිඩ් වෛරසය හේතුවෙන් විවිධ රටවල් සිය දේශ සීමා తాවකාලිකව වසා දැමීම පිළිබඳව සිය දේශනීයදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දේශ සීමා වසා හුදකලා වීම වෛරසයෙන් බේරීම සඳහා පිළිතුරක් නොවන බවයි. යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණයේ අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබා ගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතු බවද අවධාරණය කළා. බෞද්ධ දර්ශනයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඇති කරුණු නිදසුන් ලෙස දක්වමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සහ ගරුත්වය සමාජයක සදාචාරාත්මක ගුණයන් පිළිබඳවත් දීර්ඝ ලෙස ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. නිවසේදී රැකියා කරන ස්ථානවල සහ සමාජය තුල සූරා කෑමට සහ විවිධාකාර වෙනස්කම් වලට එරෙහිව කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්ෂාව කෙරෙහි ශ්‍රී ලංකා රජය දැඩි අවධානයකින් පසුවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා විවාහය බහරකාරත්වය සහ උරුමය සම්බන්ධ යල්පැන ගිය නීති දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාවත්කාලීන කරමින් සිටින බවත් ප්‍රකාශ කළා. සංහිඳියාව වර්තමානයේ තීරණාත්මක අවශ්‍යතාවයක් වන අතර ගැටුම් සහ උත්සන්නකාරී කලබල ස්වභාවයන් ලෝවට බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ එහි අඩලුහුඩුකම් නිසා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම ආර්ථික දේශපාලන හා සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳාපවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනයේ මත බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ. එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.